රමණී වාගේ පැත්තට කොහමද හෙයාර් ස්ටයිල් එකක් දාගන්නේ මේ සියලුම මං දැන් රජයෙන් දීලා තියෙන රජය හා සෞඛ්‍ය මාත්‍යංශයෙන් දීලා තියෙන රූල්ස් එක කොහමද අපි රූපලා මේ හෙයාර් ස්ටයිල් එක කරන්නේ කියන එක. ඔව් දැන් සංගීත ඇත්තටම දැන් හැරිස් ඔක්කොම තේරුම් කරුවා අපි කොච්චර ප්‍රවේශමින් වැඩ කරන්න තියෙනවද කියලා. අපි හොඳට ඩිසිප්ලින් අනුව අපි අපි ගැනත් හොඳට හිතලා අපේ ඇසිස්ටන්ට්ස්ලා ගැනත් හිතලා අපේ ක්ලයන්ට් හොඳට වටිනවා යා ගැන හුඟක් හිතලා තමයි අපි වැඩ කරන් තියෙන්නේ. ඇත්තටම මම හිතන්නේ හැසල් එක තමයි මෙතන ලේසිම එක. මොකද අපිට ක්ලයන්ට්ගේ පිටිපස්සෙන් වැඩ කරන්න පුළුවන්. හරි. දැන් තව එකක් තියෙන්නේ දැන් අපි දැන් ක්ලයන්ට්ගේ දැන් මේ වෙලාවට මාස්ක් එක ඇඳලා නැහැනේ. රයිට්. දැන් හැරිස් කරන්නේ හුඟක් ඉස්සරයි. ඉතින් මාස්ක් එක නැහැ. ඉතින් අපි දැක්ක දැන් අපි ඒතොර කතා නොකර යාට කරන්න ඕනේ. අපි කතා කරන්න තියෙනවා ඔක්කොම අපි ඉස්සෙල්ලා කතා කරා ගන්න ඕනේ. මොකද ඒතොර කන්වර්සේෂන් එකක් කියන ගම ඒතොර මේ බ්‍රයිට් කතා කරනවා. යාට මාස්ක් එකක් නැහැ. ඒක ගැන හොඳට කල්පනා කරන්න. ඔව්. ඉතින් දැන් මම ඉස්සෙල්ලාම දැන් මේ ගත්ත ටූල්ස් ටික ඔක්කොම දැන් මේක අපි කිරුවේ සෙලෝන් එකක හින්දා අපිට තිබුණා මේ ස්ටෙරිලයිසර්. ඉතින් මම අපි ඉස්සලයිස් ඔක්කොම හොඳට හෝදලා සැනිටයිස් කරලා ස්ටෙරිලයිස් එකකින් දාලා තබන් ගත්තේ. දැන් අපි එළියට ගිහිලා බ්‍රයික් කෙනෙක් අඳනකොට ඒ කියන්නේ හොටෙල් එක නැත්තම් බ්‍රයිග්ගේ ගෙදර ගියාම ස්ටෙරිලයිසර් එහෙම නැහැනේ. ඉතින් ඒ නිසා සැනිටයිසර් අපි යන්න ඉස්සලා ඔක්කොම ප්‍රිපෙයාර් කරලා එතනත් ගිහිල්ලා හොඳට සැනිටයිසර් දාලා වැඩ කෙරුවොත් හුඟක් ප්‍රවේශම්. දැන් මම මෙතන ඇසිස්ටන්ට් කෙනෙක් ඉන්නවා මගේ. රයිට්. ඒ ඇසිස්ටන්ට්ුත් අපි ගෙනියන්න ඕනේ අපිට ෂුවර් එක්කෙනෙක්. ඒ කියන්නේ ඔය අලුතෙන් ආපු එක්කෙනෙක් නෙමෙයි අපිට හොඳට ෂුවර් එක්කෙනෙක් අපිත් එක්ක හැමසෙම වැඩ කරන ෂුවර් එක්කෙනෙක්ව ගෙනියන්න ඕනේ. ඒකත් හුඟක් වැදගත්. දැන් ඔය පාවිච්චි කරලා තියෙන රෝලර්ස් හිටන් අපි ස්ටෙරිලයිස් එකෙන් තමයි ගත්තේ. රයිට්. කෝම්බ එකද ඔක්කොම ඉතින් ඒ විදිහම තමයි ඉතින් ඊට පස්සේ ඉතින් අපි ඒක ෂුවර් කරන්න ඕනේ අයිත් ඔක්කොම එක හොදලා හොඳට සැනිටයිස් කරලා අයිස් ස්ටෙරිලයිස් කරන්න ඕනේ තව එකකට පාවිච්චි කරන්න ඉස්සෙල්ලා. මේ හැම ඒ කියන්නේ බ්‍රයිඩ් වගේම රිටිනියු එක බ්‍රයිඩ්ස් මේඩ්ස්ලා ෆ්ලවර් ගර්ල්ස්ලා මේ හැම දෙනාටම පාවිච්චි කරන හැම භාණ්ඩයක්ම හැම හෙයා බ්‍රෂ් එකද හෙයා ක්ලිප් ක්ලිප්ස් නම් කොහොමද කළුතෙන් නේ ඒවත් අපි කොහොම හරි සැනිටයිස් කරනවා. සැනිටයිස් කරලා තමයි පාවිච්චි කරන්නේ. ඔව් හෙයා පින්ස් කියන්නේ ඉතින් එකපාරක් පමණයිනේ. ඉතින් අපිට දැන් සලකන්න ඕනේ අපි ඔය පාවිච්චි කරන බ්‍රෂර්ස්ද කෝම්ස්ද ඒව තමයි. දැන් අපි දැන් සෙලෝන් සැරලා දැන් අපි ඇත්තට සෙලෝන් සැරලා දැන් සුමාන මාසකට වැඩි සෙලෝන් සැරලා. ඉතින් අපි දැන් මේවම තමයි අපි සෙලෝන් නොසල කරන්නේ කොණ්ඩේ වශයෙන්. හැබැයි වෙනස තියන්නේ සෙලෝන් එකේ හැම එක්කිනම මාස්ක් එක ඇඳගෙන ඉන්නේ එන කස්ටමර්. රයිට්. දැන් මේ වගේ තැනක බ්‍රයිට් මාස්ක් දාන්න බැහැනේ. ඉතින් අපි දැන් හුඟක් මේ වගේ අවස්ථාවක ඊට වැඩිය සලකන්න ඕනේ. මොකද බ්‍රයිට් මාස්ක් එක නැති හින්දා. විශේෂයෙන්ම ඕක්ලන් මාස්ක් එක ඇඳන් ඉන්න එක අපි ඇඳගෙන ඉන්න තියෙනවා. හැමතිස්සෙම ඇඳන් ඉන්න එක අත්‍යවශ්‍යම කාරණාවක්. අත්‍යවශ්‍යමයි. කාරණාවක් වටපත් වෙනවා.